අයිබෝවන් සුබම සුබ උදෑසනක් ඒ වගේම ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරන හිරුවටා සිටින ඔබ සෑම දිනාටම අද ක්‍රිස්තු වර්ෂ 2021 වූ ඔක්තෝබර් මාස 26 වෙනිදා අඟහරුවාදා වප් මාසව විසේ නිය තිතිය තමයි අද දවසේ පවතින්නේ උදෑසන හිරුදාව 5:57ට සවස හිරු බැසීම සවස 5:52ට අඟහරුට අයත් මෝසිරස නැකත අලුයම 4:11ට ගෙවිලා දවසේ වැඩි කාලයක් රාහුට අයත් අද නැකත තමයි පවතින්නේ අද දවසේ මරුසිටින බටහිර නිසා ඔබ කරන කියන සියලුම යහපත් කටයුතු නැගිනිර දිශාව බලා කිරීම වැදගත් වෙනවා. දහවල් 2:53 සිට සවස 4:23 දක්වා කාලය නම් රාහු කාලයට වෙන් වෙලා තිබෙන්නේ රාහු කාලයේ මගහරවල ඔබේ කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. රාහුට අයිති නැකතක් තමයි අද දවසේ දී පවතින්නේ කී රාහු උෂභ රාශියේ බලවත් වෙලා ගමන් කරමින් උදා වෙන දවසක්. ඒ නිසා රාහුගෙන් ඇති කරන්න පුළුවන් යම් යම් අහිතකරතා තියෙනවා නම් පොදුවේ සෑම ලග්නීමේකටම පුළුවන් නම් උදෑසනම අද දවසේ කටයුතු ආරම්භ කරන්නට පෙර අර්ධකායම් මහා ගෝරං චන්ද්‍රාදිත්‍ය විමර්ධකං සිහින් කායං සුතං රෞද්‍රං තං රාහුං ප්‍රණාමයම් කියන පාඩය තෙවරක්කෝ සජ්ජායනා කළ දවසේ කටයුතු ආරම්භ කරන්න අද දවස ඔබට සදාමතක නොවන දවසක් බවට පත් කර ගන්න පුළුවන්. රාහුගේ බලය පතුරවන අද දවසේ ඔබේ ලග්නෙන් ලග්නෙට කොයි වගේ ඉරණමක් ඉදින කරයිද යන වග අපි දැන් විමසලා බලමු. රාජ චක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ අඟහරු එකේ අඟහරු ලග්නයෙන් හත්වැන්නේ තුලා රාශිගතව ගමන් කරන්නේ රාජ්‍යකාරක රවිත් සමග සංයෝග වෙලා. ඒ වගේම තමයි දිනේට අධිපති නැකතෙහිමි රාහුගේ ගමන සිද්ධ වෙන්නේ ලග්නයෙන් අටවැන්න වූ බාධක ස්ථානගතව. බොහෝ විට අධික පරිත්‍යාගශීලී ගති ලක්ෂණ නිසාවෙන් රැවටීම් මුලාවේ වැටීම් වලට හසු වීමේ වැඩි ඉඩ කඩක් පවතිනවා. යුග ජීවිත ආශ්‍රිතව සතුට සැනසුම සහජීවනයටත් යම් යම් බාධා කරදර ඇති කිරීමේ ඉඩ කඩ තිබෙනවා. ආවේගශීලී ගති ලක්ෂණ වගේම තමන්ගේ කටයුතු වලට අන්නායි කටයුතු ගැන සොයා බැලීම නිසා බොහෝ විට දෛනික රාජකාරී කටයුතු වලටත් යම් යම් බාධා කරදර ගෙන දෙන්න පුළුවන්. සුරතල් සතුන්ගෙන් පවා කරදර විපත් ගෙන දෙන නිසා අන්නේ පිළිබඳව ටිකක් සැලකිල්ලක් දක්වලා දවසේ කටයුතු දියච්චරන්න යහපත් දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. දෙවන රාශිය උෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු එකී සිකුරු ලග්නයෙන් හත්වැන්නේ කේතුත් සමග සංයෝග වෙලා ගමන් කරද්දී ලග්නගතව රාහුගේ ගමන දක්නට පුළුවන්. රාහු බලවත් වීම නිසා තද බල අපල පීඩා නොයදුනත් මානසික වශයෙන් කැළඹීම් ස්වභාවයන් කලබලකාරී ස්වභාවයන් නැති කරන්න පුළුවන්. කලබලයට කඩිමුඩියට අඩමානට කනු ලබන කටයුතු ටිකක් බහුල කරනවා. ඒ නිසා උදෑසන සිටම නිසි සැලසුමකට අනුව කටයුතු දියත් කිරීම තමයි වැදගත් වෙන්නේ. නිදන්ගත රෝග පීඩා උත්සන්න වීමේ වැඩි ඉඩ කඩක් තිබෙන නිසා තෙල් සීනි සහිත ආහාර පාන හැකිතාක් පාලනයෙන් යුතුව ගත්තොත් අද දවසේ තිබෙන අවකාශ අවහිරතාවන් ඔබට පහසුවෙන් මගහරව ගන්න පුළුවන්. උදෑසනම පුළුවන් කමක් තියෙනවා වැටකේ වෘක්ෂයකට වතුර සල්පයක් දාලා දවසේ කටයුතු ආරම්භ කරන්න. සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. තුන්වන රාශිය වූ මිතුන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ. එකී බුධගේ ගමන සිද්ධ වෙන්නේ කන්‍යා රාශිගතව හතර වෙන්නේ භද්‍රා නැමැති පංචමහා පුරුෂයෝගයක් එදී පවතිනවා. ඒ වගේම තමයි ඔබ දිනයට අධිපති නැකත හිමි වෙන්නේ රාහුට රාහු ලග්නයෙන් 12 වැන්න වූ වැය ස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස උදා කරන්නේ. ඒ නිසා බොහෝ විට අද දවසේ කලබලකාරී මානසිකත්වයන් ටිකක් බහුල කරන ආකාර පවතිනවා. බුද්ධිමත් සිතින් යුතුව අධ්‍යාපන කටයුතු වල නිරත වුණාට විශේෂ බාහිර දේට යම් යම් ප්‍රවණතා නැඹුරු වීම ඇති කරන්න පුළුවන්. වයසට වඩා වැඩි මහල ඇසුරු කරන පිළිස් ඒ පිළිබඳව ටිකක් අවධානයෙන් යුතුව කටයුතු කරන්න. දුරදිග නොසිතා කරන ලබන කටයුතු ටිකක් බහුල කරන අතර චරිතයට කීර්තියට හානි ගෙන දෙන සිදුවීම් තමන් ඇසුරු කරන පිළිස් නිසා යෙදෙන්න පුළුවන්. අන්න ඒ පිළිබඳව සිහි තබාගෙන දවසේ කටයුතු දියච්චරන්න ඔබටත් හැකියාවක් තිබේ නම් උදෑසනම වැටකේ වෘක්ෂයකට වතුර සල්පයක් දාන දවස වඩාත් යහපත් දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. හතරවන රාශිය වූ කටක ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇති අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති ලග්නෙන් 12 වැන්න වූ වැය ස්ථානගතව ගමන් කරද්දී දිනේට අධිපති නැකතෙහිමි රාහු ලග්නෙන් 11 වැන්න වූ සියලුම ලැබීම් පෙන්නුම් කරන අය ස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. කොතරම් කරදර බාධා යෙදුනත් ඒ කරදර බාධා මැඩගෙන ඉදිරියට මේ ග්‍රහ බල ශක්තිය කටක ලග්නෙමියන්ට පවතිනවා. හත්වැන්නාධිපති සෙනසුරු හත්වැන්නේම බලවත් වෙලා සස නැමැති පංචමහා පුරුෂයෝගෙන් ගමන් කරන නිසා පවුලේ උදවියගෙන් අද දවසේ තමන්ගේ සාර්ථකත්වයට නිබඳ උදව් උපකාර ලැබෙන දවසක් හැටියට සලකන්න පුළුවන්. ජලාශ්‍රිත කටයුතු ටික පරිස්සම් වෙන්න ඕන. සෙම් රෝග පීඩා හිසට පපුවට අහිතකර බලපෑම් ගෙනදෙන නිසා වේලාවේ ස්නානය කිරීම වලදී තමයි ටිකක් පරිස්සම් වෙන්න ඕන. චන්දපිරිත සූර්යපිරිත ජයපිරිත වරක්කෝ සජ්ජායනා කළා. චන්දපිරිත සූර්යපිරිත ජයපිරිත වරක්කෝ ශ්‍රවණය කළා. දවසේ කටයුතු දියච්චරන් සුබ දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්.
පස්වන රාශිය වූ සිංහ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ රවි. එකී රවි ලග්නෙන් තුන්වැන්න වූ වික්‍රමස්ථානගතව ගමන් කරන්නේ අඟහරු සමග සංයෝග වෙලා. ඒ වගේම තමයි දිනේට අධිපති නැකතීමේ රාහු ලග්නෙන් 10වැන්න වූ රැකියා ස්ථානගතව බලවත් වෙලා පවතිනවා. බොහෝ විට අද දවසේ දේශයෙන් ජාතියෙන් ආගමෙන් පිටස්තර දියුණුව උන්නති අභිවෘද්ධි අපේක්ෂා කරා නම් අනේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවෙච්ච උද්දවියට ඔන්න අද ඒ සඳහා පළමු ප්‍රථම ප්‍රියවර තබන්න ඔබට අවකාශ ලැබෙන දවසක් හැටියට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජ සේවා කටයුතු වලදී පෙරමුණගෙන කටයුතු කරන්නත් ඒ දේවල් සහ සංවිධානය කරන්නත් අසරණු උදවියට උදව් උපකාර කරන පිහිට පිළිසරණ වෙන්න අද දවසේ සිංහලක් නිමියන් ගනු ලබන උත්සාහයන්ගෙන් විශාල වූ මානසික සහනයක් අත්පත් කරගන්න ඔබට අවකාශ ලැබෙනවා. උෂ්ණාධික රෝග පීඩා උදරයට අහිතකර බලපෑම් ගෙන දෙන නිසා නියමිත වේලාවට වගේම පාලනයෙන් යුතුව ආහාර පාන ගැනීම වඩාත් වැදගත්. සූර්ය පිරිත ජය පිරිත වරක් හෝ සජ්ජායනා කළා, සූර්ය පිරිත ජය පිරිත වරක් හෝ ශ්‍රවණය කළා දවසේ කටයුතු දියච්චරන් සුබ දවසක් බවට පහසුවෙන්ම පත්තර ගන්න පුළුවන්. හයවන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ. ඒකී බුධ ලග්නගතව කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් උච්ච බලයෙන් යුතුව ගමන් කරන්නේ පංචමහා පුරුෂ යෝගයක් වන භද්‍රානමති යෝගයේ උදා කරමින් දිනයට අධිපති නැකතෙහිමි රාහු ලග්නේ නමවැන් වූ පුණ්‍යස්ථානගත වීම ඉතාමත් යහපත් වෙනවා. දැනුගත් අයගේ වගේම ආගමික නායකාදීන්ගේ ඇසුර ඔවුන්ගේ මඟ පෙන්වීම වගේම ඔවුන්ගෙන් උදව් උපකාරත් නොවඬුවම ළඟා කරගන්න අවකාශ ලැබෙන දවසක් හැටියට අද දවස සලකන්න පුළුවන්. විදේශගත අධ්‍යාපනයන් පිළිබඳ බලාපොරොත්තු චුද්දවියගේ බලාපොරොත්තු සඵල කරගන්න වගේම විදේශ භාෂා ගවේෂණය කරනු ලබන උදවියට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කරගන්න උදා වෙච්ච අද දවස ඉතාමත් යහපත් වෙනවා. සෙම් රෝග පීඩා පපුවට හිසට අහිතකර බලපෑම් ගෙන දෙන නිසා ජලාශ්‍රිත කටයුතු වලදී තමයි ඔබ හැකිතාක් ප්‍රවේශම් විය යුත්තේ. ඔබටත් හැකියාවක් තිබේ නම් උදෑසනම අර්ධකායම් මහාගෞරං චන්ද්‍රාදිත්‍ය විමර්ධකං සිහිංකායන් සුතං රෞද්‍රං තං රාහුම් ප්‍රණාමයම් කියන පාඨයේ තෙවරක් හෝ සජ්ජායනා කළ දවසේ කටයුතු දියච්චල බලන් සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. හත්වන රාශිය වූ තුලා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු. එකී සිකුරු ලග්නෙන් දෙවැන්න වූ ධනස්ථානගතව ගමන් කරමින් අද දවස උදා වෙද්දී දිනයට අධිපති නැකතෙහිමි රාහු ලග්නෙන් අටවැන්න වූ බාධක ස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. අනුවනකම් බව දැන දැනත් අනුවනකම් කරන ආකාර පවතින අතර අන් අයගේ රැවටීම් වලට මුලාවේ වැටීම් වලට ඉක්මනින් භාජනය වීමේ වැඩි අවධානම් තත්ත්වයක් තුලා ලග්නෙමියන්ට පවතින නිසා උදෑසන සිටම බුද්ධිමත් සිතින් යුතුව තීන්දු තීරණ ගැනීම වඩාත් වැදගත් වෙනවා. බුද්ධියට වඩා හැඟීම් ආදිර මුල් තැනදී මෙතරම් යහපත් නොවන බව සිතබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. වාත වේදනාකාරී තත්වයන් ගෙන දෙන්න පුළුවන් අත්පාශිත සුළු හිරිවැටීමකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගත්තොත් අද දවසේ තිබෙන අහිතකරතාව ඔබට පහසුවෙන් මගහරව ගන්න පුළුවන්. ඔබටත් හැකියාවක් තිබේ නම් උදෑසනම වැටකේ වෘක්ෂයකට වතුර සල්පයක් දාලා දවසේ කටයුතු දියච්චරන් වඩාත් යහපත් දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. අටවන රාශිය වූ උච්චික ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති සුපුරුදු පරිදි ලග්නෙන් 12 වැන්න වූ ඈ ස්ථානගතව ගමන් කරදී දිනයට අධිපති නැකතෙහිමි රාහු ලග්නෙන් 7 වැන්නේ බලවත් වෙලා පවතිනවා. ඒ නිසා ප්‍රේමයේ ආලයේ විවාහය ආශ්‍රිත ස්ථිර තීන්දු තීරණ ගනිද්දී නම් ටිකක් බුද්ධිමත් බව ඇති කරගන්න උච්චික ලග්නෙමියන් අමතක කරන්න එපා. යුග ජීවිත ආශ්‍රිතව දෙන්න දෙමාහල්ලන් අතර අදහස් වල පරස්පරතා ඒ වගේම තමයි යම් යම් මතභේදකාරී තත්වයන් මතුවීමේ වැඩි ඉඩකඩක් තිබෙන නිසා ඉවසීම හැකියතා ප්‍රගුණ කරගන්නා තරමට අද දවසේ තිබෙන අහිතකරතාව ඔබට පහසුවෙන් මගහරව ගන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රේමයේ ආලය ආශ්‍රිත දුරබැහැර අයගෙන් ප්‍රබල මංගල යෝගත් උදා කරන දවසක් වීම සුවිශේෂී තත්වයක් ලෙස සලකන්න පුළුවන්. පිටකොන්ද ආශ්‍රිත ආබාධතා තමයි ගෙන දෙන්නේ. අන්න ඒ ගැන ටිකක් සැලකිල්ලක් දක්වලා දවසේ කටයුතු දියච්චරන් හැකියාවක් තිබේ නම් අදහන කුමන හෝ සාස්වරයකට තලතෙල් අබතෙල් මිශ්‍ර කළ පහනක් දල්වන්න වඩාත් යහපත් දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. නවවන රාශිය වූ ධනු ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති සුපුරුදු පරිදි ලග්නයේ දෙවැන්න වූ ධනස්ථානගතව බලවත් වූ සෙනසුරු සමග සංයෝග වෙලා ගමන් කරද්දී බුද බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන භද්‍රානමති යෝගකින් පසු වෙනවා. දිනයට අධිපති නැකතීමේ රාහුගේ ගමන සිද්ධ වෙන්නේ ලග්නයේ 6වැන්න වූ රෝගස්ථාන සතුරු ස්ථානගතව. ඒ නිසා විශේෂයෙන් ධනු ලග්නෙමියන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ ටිකක් වැඩි අවධානයක් යොමු කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි තමන්ගේම උදව් උපකාරගත් අයගේ මේ යම් යම් සතුරු කරදර පීඩා ඇති කිරීමෙත් වැඩි ඉඩකඩක් තිබෙන නිසා ඒ ගැන ටිකක් සැලකිල්ලෙන් යුතුව අද දවස සැලසුම් කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. විවාහදී කටයුතු ප්‍රමාද වෙච්ච උදවියට ප්‍රබල මංගල යෝග හිතවතුන්ගේ මාර්ගයෙන් උදා කිරීමත් වඩාත් යහපත් වෙනවා.
දරුපල පිළිබඳ බලාපොරොත්තුෙන් පසු වෙච්ච උදවියට අද දවසේ තමන්ගේ අරමුණු බලාපොරොත්තු අභිමතාත සාර්ථක කරගන්න වඩාත් යහපත් වෙනවා මෝරපිරිත ජයපිරිත වරක්කෝ සජ්ජායනා කළා මෝරපිරිත ජයපිරිත වරක්කෝ ශ්‍රවණය කළ දවසේ කටයුතු දියත් කරන්න සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්। දහවන රාශිය වූ මකර ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු එකී සෙනසුරු ලග්නගතව බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන සස නැමැති යෝගයෙන් ගමන් කරද්දී බ්‍රහස්පති තේයි තැන්පත් වෙලා නීච මංග රාජ යෝගයක් ගෙන දෙනවා। දිනේට අධිපති නැකතීමි රාහුගේ ගමන සිද්ධ වෙන්නේ ලග්නෙන් පස්වැන්න වූ විද්‍යාස්ථාන පූර්ව පුණ්‍යස්ථාන පුත්‍රස්ථානගතව। ඒ නිසා විශේෂයෙන් මකර ලග්නයේ උපන් අධ්‍යාපන ලබන වයසේ සිටින දුවා පුතුන් තමගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි උනන්දු වූ උත්සාහය කැපවීම වැදගත් වෙනවා। විශේෂ කටයුතු වලට වඩා විශේෂ බාහිර දේට වැඩි උනන්දු උත්සාහය ඇති කරන අතර ඒ නිසා උදෑසන සිටම නිසි කලමනාකාරීත්වයෙන් යුතු අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න අමතක කරන්න එපා। දුවා දරුවන්ගේ ක්‍රියාකලාප පිළිබඳ මානසික වශයෙන් පීඩා කරදර ජන දින ආකාර පවතින නිසා ඒ පිළිබඳ ටිකක් සිහිතබාගෙන දවසේ කටයුතු දියත් කරන්න। පිටකොන්ද ආශ්‍රිත සහ බෙල්ල උගුරු ආශ්‍රිත රෝග පීඩා තමයි ඔබට ඇති කරන්නේ වෙනිසුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න। මෝරපිරිත ජයපිරිත වරක්කෝ සජ්ජායනා කළා මෝරපිරිත ජයපිරිත වරක්කෝ ශ්‍රවණය කළා දවසේ කටයුතු දියත් කරන්න සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ। 11 වන රාශිය වූ කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු එකී සෙනසුරු ලග්නෙන් 12 වන වූ වැය ස්ථානගතව බ්‍රහස්පති සමග සංයෝග වෙලා ගමන් කරනවා। ඒ වගේම තමයි දිනේට අධිපති නැකතෙහිමි රාහුගේ ගමන සිද්ධ වෙන්නේ ලග්නෙන් 4 වෙනි. 4 වෙනි කියන්නේ ගෘහස්ථානගතව. බොහෝ විට පවුලේ අය සමග තිබෙනවන්නා වූ සහසම්බන්ධතාවයන් වල යම් යම් බාධා කරදර ඇති කරන්න පුළුවන්. පවුලේ අයගෙන් ඈත්ව කටයුතු කිරීමෙත් වැඩි ඉඩ කඩක් පවතිනවා. ඒ වගේම තමයි පදිංචි ස්ථාන ආශ්‍රිතව යම් යම් දුර්වලතා මතු කිරීමේ වැඩි ඉඩ කඩක් තිබෙන අතර ඔබගේ පදිංචි ස්ථාන ආශ්‍රිත නිරිත දිශාවේ පිරිසිදු භාවය අද දවස තුළ ඔබගේ උන්නති අභිවෘද්ධියට වඩාත් යහපත් වන බව සිහිතබාගෙන තමයි දවසේ කටයුතු දියත් කළ යුතු වන්නේ. असलवासी ज्ञातीन समग तिबेन्ना हुंद हित पलदी में त्वीड कड़क तिबेन निशा ओण समबन सामूहिक क्रियाकार कमलि वडात कल्पना कार्यो तदवसे तिबेना हितकर्ता बट पहासुए मगहरोगन पुलुवा चंदपीरित सूर्यपीरित जयपीरित वरको सज्जायना कल्ला चंदपीरित सूर्यपीरित जयपीरित वरको श्रवणे कल्ला दवसे काटितु दियाचरण शुभ दव सब्बट पहासुएम पच्चर गण पुलुवा। අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇති අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔනෝබේ ලග්නාධිපති බ්‍රහස්පති සුපුරුදු පරිදි ලග්නයේ 11 වන වූ සියලුම ලැබීම් පෙන්වුම් කරන අයස්ථානගතව අයස්ථානාධිපති සෙනසුරු සමග සංයෝග වෙලා ගමන් කරනවා। දිනේට අධිපති නැකතෙමි වෙන්නේ රාහුට රාහු ලග්නයේ 3 වන වූ වික්‍රමස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ। බොහෝ විට පසුගිය දින කීපය තුළ ඔබ විසින් අතහැර දමා තිබූ කටයුතු අතරමඟ නවතා තිබූ කටයුතු වගේම හිතින් ඉවත් කර අමතක කර තිබූ කටයුතු අලුත් විදියකට හිතලා අලුත් විදියකට ආරම්භ කරන්න වගේම ඒ අලුත් විදියකට ආරම්භ කරන කටයුතු වල සාර්ථකත්වයක් විඳින්නත් අද දවසේ මීන ලග්නියන්ට වැඩි ඉඩ කඩක් පවතිනවා। ඒ වගේම තමයි පෙරණි ණය ගනුදෙනු ආශ්‍රිත සාර්ථකත්වයන් උදා කරගන්නත් අතරමැදි ව්‍යාපාර ආදී කටයුතු වලින් ඉහළ ජයග්‍රහණත්පත් කරගන්නත් මීන ලග්නියන්ට වඩාත් යහපත් දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ। පපු ආශ්‍රිත රෝග පීඩා තමයි ගෙන දෙන්නේ වෙන සුළු අසනීප තත්වයකදී ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් වැදගත් වෙනවා। ඔබටත් හැකියාවක් තිබෙනා උදෑසනම වැටකේ වෘක්ෂයකට වතුර ස්වල්පයක් දාලා දවසේ කටයුතු දියත් කරන්න වඩාත් යහපත් දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්। රාශි 12ම තිබෙනා වූ හිතකර තත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව අද දවසට ඔබ මුහුණ දෙන්න එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වයේ පහසුවෙන්ම අත්පත් කර ගන්න පුළුවන්। ඔබ සෑම දිනාගේ මේ යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් අද දවසේ ප්‍රාර්ථනා කරන අයුරින් මේ ඉෂ්ට සිද්ධ වේවා කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරනවා।